සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් මම කලින් දවසක channel community එකෙන් ඇහුවා ඔයාලට ඊළඟට ඕන විෂය මොකක්ද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී 32ක් මට votes හම්බුණා. ඒකෙන් 56%ක් වැඩි පිරිසක් චිත්‍ර තමයි ඉල්ලලා තිබ්බේ. ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්ත මත දායශ්‍රේණි චිත්‍ර විෂය නිර්දේශයේ තීරී පාඩම් මේ වීඩියෝ එකේ ඉඳන් ඉදිරියට වීඩියෝස් වල දකින්න පුළුවන්. හරි එහෙනම් අපි අද පාඩමට යමු. චිත්‍ර විෂය නිර්දේශයේ දීලා තියෙන පළවෙනි පාඩම තමයි එම් සාලිස් මහතා. ඔයාලට දැන් පේන පින්තූරේ ඉන්නේ එතුමා. මෙතුමා ඇඳ චිත්‍ර. එතකොට ඒ වගේ සා මෙතුමාගේ විස්තර වගේ පොඩි පොඩි විස්තර තමයි අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි දැන් අපි එම් සාලිස් මහතා කවුද සහ එතුමාගේ විස්තර පිළිබඳ කතා කරමු. 1880 ජූනි 25 වෙනිදා තමයි මෙතුමා උපත ලබන්නේ. අම්බලන්ගොඩේ තමයි මෙතුමා උපත ලබන්නේ. ඒ වගේම තමා බෞද්ධ චිත්‍ර කලාවේ පුනරුද්යයක් ඇති කිරීමට මෙතුමාට හැකි වුණා. රිචඩ් හෙන්ඩ්‍රිකස්ගේ බටහිර චිත්‍රකලා ශෛලියේ ලක්ෂණ මෙතුමා නිර්මාණ සඳහා ආභාසය කරගෙන තිනවා. එතකොට රිචඩ් හෙන්ඩ්‍රිකස් කියන්නේ පුනරුද සමයේ, ඒ කියන්නේ ඒ අතීත කාලේ සිටි දක්ෂ බටහිර චිත්‍ර ශිල්පියෙක්ට. ඉතින් මෙතුමාගේ චිත්‍රකලා ශෛලියේ ලක්ෂණ පිළිබඳ අපි වෙන පාඩමකදී ගැඹුරින් සාකච්ඡා කරමු. එතකොට මෙතන විශේෂ කාරණය තමා එම් සාලිස් මහතාගේ බෞද්ධ සිතුවම් කොටස් දෙකකට බෙදා දක්වන එක. එකක් තමයි විහාර සිතුවම්, අනිත් එක තමයි ලිතෝ මුද්‍රිත සිතුවම්. එතකොට මේ කොටස් දෙක අනුව තමයි මේ පාඩම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මුලින්ම විහාර සිතුවම් ගැන කතා කරමු. මේකෙන් අදහස් වෙන්නේ විහාර ගෙයි තුල තියෙන බිත්ති මත බෞද්ධ සිද්ධීන් තේමා කරගෙන අඳින ලැබූ චිත්‍ර විහාර සිතුවම් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේන්නේ බෞද්ධ විහාරස්ථානවල නම් කීපයක්. මේ විහාරස්ථානවල තමයි සාලිස් මාතා බෞද්ධ සිතුවම් ඇඳලා තියෙන්නේ. හොඳයි දැන් අපි ලිතෝ මුද්‍රිත සිතුවම් ගැන කතා කරමු. විහාර සිතුවම් කොටසේදී ලොකු විස්තරයක් සාකච්ඡා කරගෙන නැහැ. මම අර ඔයාලත් එක්ක දැන් සාකච්ඡා කරපු කොටස ප්‍රමාණවත්. අපි දැන් ලිතෝ මුද්‍රිත සිතුවම් ගැන සාකච්ඡා කරමු. දැන් ඔයාලට දැන් කඩු තුනක් පේනවා. පළවෙනි කරුණ තමයි ලිතෝ මුද්‍රිත සිතුවම් 36ක් මෙතුමා විසින් නිර්මාණය කළා තියෙනවා. දෙවෙනි කරුණ 1923 දී මෙතුමා අඳින ලද බෞද්ධ සිතුවම් ජර්මනියට ආවා. සිතුවම් වල පිටපත් ලබාගෙන තියෙනවා. හරියට නිකන් ෆොටෝ කොපිස් වගේ. ඒවා ජර්මනියෙන් print කරගෙන ලංකාව ජනයාතර බෙදලා තමයි මෙතුමා ජනයාතර බෞද්ධ පුනරුදයක් ඇති කරේ. ඉතින් අන්න ඒ වගේ තමයි ලිතෝ මුද්‍රිතයක් කියන්නේ. ඒ දල අදහස තමයි ඒ. දැන් අපි ලිතෝ චිත්‍ර මොනවද මෙතුමා ඇඳේ මොනවද කියලා බලමු. මෙතුමා විසින් ඇඳපු ලිතෝ චිත්‍ර තමයි ඔයාලට දැන් පේන්නේ. පළවෙනි එක තමයි සිදුවත් කුමරුහා මව බිසව, පියුම් පිට වැටීම, ශිල්ප දැක්වීම, සිදුවත් යශෝදරා සර්ණමංගල්‍ය දුෂ්කර ක්‍රියා වගේ සිතුවම් 36ක් මෙතුමා විසින් ඇඳලා තියෙනවා බෞද්ධ සිද්ධීන් තේමා කරගෙන. ඉතින් මේ ලිතෝ චිත්‍ර 36 සහ ඔයාලට මේ දීලා තියෙන උදාහරණ ඇතුළුව චිත්‍රවලින් ඔයාලගේ විෂය නිර්දේශයේ චිත්‍ර දෙකක් ගැන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. පළවෙනි චිත්‍ර දෙක සිදුවත් කුමරුහා මව බිසව සහ පියුම් පිට වැඩීම යන චිත්‍ර දෙක. අපි මේ දෙක වෙන වෙනම කතා කරමු. මොනවාද මේ චිත්‍රයේ අඩංගු ලක්ෂණ වගේ දේවල් අපි මේ චිත්‍ර දෙකෙන් සාකච්ඡා කරමු. බුද්ධ විභාගෙදී ඒව ප්‍රශ්න බවට පත් වෙන නිසා. ඉතින් ඔයාලට දැන් පේන්නේ එම් සාලිස් මහතා විසින් ඇඳපු ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන පළවෙනි චිත්‍රය. ඉතින් මේ චිත්‍රය තමයි සිදුවත් කුමරු සහ මව බිසව චිත්‍රය. ඉතින් මේ චිත්‍රය ගැන කතා කළොත් අඳුරු වර්ණමාලාවක් භාවිතා කරලා තියෙනවා. ත්‍රිමාණ හැඩයෙන් රූප දක්වලා තියෙනවා. දුර දේවල් දුරටද ළඟ දේවල් ළඟට පෙන්වලා තියෙනවා. මේ දුර හා ළඟ, දුර දේවල් ළඟට සහ ළඟ දේවල් ළඟට පෙන්වන සිද්ධාන්තයට අපි කියනවා පරාවලෝකය කියලා. චිත්‍රවලදී අපි ඒක එහෙම තමයි හඳුනන්නේ. මේ චිත්‍රයේ ඒක දකින්න පුළුවන්. ඒ වගේම තමයි විචිත සැලසිරි, ඇඳුම් පැළඳුම් ආභරණ පැහැදිලිව චිත්‍රයෙන් පෙන්වලා තියෙනවා. මේ චිත්‍රයේ සවිශේෂී අංග මොනවාද? 1. බටීර ස්වභාවික වාදී ශෛලිය ආභාසයට අනුව රූප ඇඳලා තියෙනවා. සහ මැඩෝනා චිත්‍රවල ආභාසයක් දකින්න තියෙනවා. දැන් මේ මම කතා කර බටීර ස්වභාවික වාදී ශෛලිය සහ මැඩෝනා චිත්‍ර ගැන ඉදිරි පාඩම් වල අපිට හම්බ වෙනවා. එතකොට අපි ඒ ගැන වැඩිදුර සාකච්ඡා කරමු. ඉතින් ওই කරුණු තමයි අපිට මේ චිත්‍රවලින් දකින්න පුළුවන් ලක්ෂණ. දැන් ඔයාලට පේන්නේ මෙතුමා විසින් ඇඳපු ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන දෙවෙනි සිතුවම්. පියුම් පිට වැඩීම කියන සිතුවම තමයි මේ ඔයාලට පේන්නේ. එතකොට සිදුවත් කුමරුගේ උත්පත්ති මේ චිත්‍රයෙන් පෙන්වන්නේ. අපේ කලින් චිත්‍රයේ තිබුණු ලක්ෂණමයි. ත්‍රිමාන භව, ත්‍රිපරයවලෝකය, තොර වර්ණ භාවිතයේ ස්වභාවකවාදී ශෛලිය යන සංකල්ප මේ චිත්‍රයෙන් දකින්න පුළුවන් ලක්ෂණ.
ඉතින් මේ සිතුවම් දෙක හොඳට ඇහැට හුරු කරගන්න මොකද ඕලෙවල් විභාගයේදී මේ චිත්‍ර දෙකෙන් එකක් එක චිත්‍රයක් දීලා ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි දැන් අපි මේ සිතුවම් වලින් දකින්න පුළුවන් පොදු කලා ලක්ෂණ මොනවද කියලා බලමු. ඉතින් අපි කලින් සිතුවම් දෙකෙන් කතා කරපු ලක්ෂණම නේද? ඔව් පරයවලෝක ලක්ෂණ යොදලා තියෙනවා මන සම්පින්ඩණෙන් රූප භාවිතා කළා තියෙනවා එළිය හඳුරු බව මනාව පෙන්වලා තියෙනවා දීප්තිමත් වර්ණ භාවිතයත් විචිත්‍රවත් සැලසිලි කරන අපි දැක්ක පසුබිමේ තියෙන සැලසිලි කරන ආභරණ ඇඳුම් සහ ඒ වගේ සැලසිලි කරන ඒතර ත්‍රිමාන ලක්ෂණ මනාව පෙන්වලා තියෙනවා බටහිර ස්වභාවකවාදී ශෛලිය ලක්ෂණ අපිට මේ චිත්‍ර දෙකෙන්ම දකින්න පුළුවන් ලක්ෂණ ඉතින් ඔන්න ඔය තීරණ ටික තමයි මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් පාඩම ගැන යම්කිසි අවබෝධයක් ලැබුණ කියලා මම හිතනවා. මේ පාඩමේ නෝට් එක මම අපේ WhatsApp group එකට දාන්නම්. ඔයාලා group එකට add වෙන්න group එකේ link එක description box එකේ මම දාලා තියෙනවා. ඉතින් අපිට මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ මේ කොටස පමණයි. ඊටපස්සේ ඊළඟ පාඩමේ අපිට කතා කරන්න තියෙනවා සෝලියස් මෙන්ඩිස් මහතා ගැන. ඔහු ඇඳපු චිත්‍ර සහ ඒ වගේ විස්තර ගැන ඉතින් මම ඉදිරි දවසක ඒ තුමා ගැන වීඩියෝ එකක් අරන් එන්නම් ඉතින් වීඩියෝ එක අවසානයේදී කියන්න තියෙනවා ඔයා channel එකට අලුත් නම් channel එක subscribe කරන්න යාළුවන්ට වීඩියෝ link එකයි අපේ group link එකයි share කරන්න මේ වීඩියෝ ගැන අදහස් නොතේරුණු කරුණු තියෙනවා නම් comment section එකේ ඒක comment එක විදිහට පහලින් දාන්න මම ඒකට පිළිතුරු දෙන්නම් ගිහින් එන්නම්